සමන්තා චක්කවා ලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංමුනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයම් භදන්තා ධම්ම සවන කාලු අයම්භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස को नु को भे हेतुको पच्यो ये मिधेचे सत्ता दिट्ठीवधाम पारिवय को पन भन्ते हेतुको पच्यो ये मिधे कच्चे सत्ता දිිට්ටේවදම්ම පරිනිබායන්තිති ශ්‍රද්ධාවන්ත පින්වත්න දැන්හැම දෙනාම සූදානම්වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න. පෙන්වත්න මේ වෙලාව ධර්ම දේශනාව ලෙසට ඔබට කියල දෙන්න බලාපොරොුත්්තු වන්නේ අපි හැමෝම දැනගතයුතු වටිනා ධර්මකාරණාවක් පිළිබඳව සංයුක්ත නිකායේ සඳහන් වෙන සලායතන වර්ගයහි සඳහන් වෙන සූත්‍රදේශනාවක් වන සෝන සූත්‍රය ඇසුරෙන් කියල දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකී ඉන්න හැම දෙනාටම ඒ කාන්තයෙන්ම යන්න වෙන ගමනක්තේ මකත්දේ ගමන ඒ තමයි මරණය මරණයට පත් සමහරු මේ ගමන නිකම්ම නිකං යනවා මෙම කිවොත් තව තේරෙන්න්න පුළන් සමහරු මේ ඒ කාන්තෙන්ම යන්නවෙන්න ගමන යන්නේ ආපහු එන්න බලාගෙන තව සමහරි මේ ගමන යනවා යන්නම යනවා ඔය ගමන් දෙකින් වැඩීින් හොඳ ගම නොමකක්ද එන්න බලාගෙන යන ගමද යන්නම යන ගමනද යන්නම යන ගමන එ බලාගෙන යන ගමනට කියන මරණය කියල යන්න බලාගෙන යන්නම යන්න යන ගමනට කියනවා පිරිනිවන් පෑම කියල. ඔන්න වචන දෙක මරණයයි පිරිනිවන් පෑමයි. එතකොට මැරෙන්න්නේ කවුද පිරිනිවන් පාන කවුද කියන එක දැන් අපි ඉගෙන ගණ්ඩුව මැරෙන්න්නේ කවද එතකොට මැරන්නේ කෙලෙස් සහිත අය කෙලෙස් සහිත අය ආපහු එන්න බලාගෙන මැරෙනවා කියනෙ එක අදහසේකයි. ඇයිඒ දැන් ඔන්න මේ ලෝකයේ ඉන්න කවුරු හරි කෙනෙක් කෙලෙස් සහිතව මැරෙනවා. කෙලෙස් සහිතව මැරෙන කෙනාට මුහුණ දෙන්න වෙන ඒ කාන්ත ධර්මය හෙවත් ආවේනික ස්වභාවය මොකක්ද. කවුරුහරි කෙස් සහිතව මැරණු මොක දෙයාටවෙෙන් නැවත උපදිනෝ නේ දැන් ඔය සමහරු එක සැරීටම බයවෙලා කියනෝ කෙලෙස් සහිතව මැරණෝ අපායනවා කියලා අපා යන්නත් පුළුවන් ඇබ එක නියතියක් නවෙ ඒ කිය දැන් කවරු හරි කෙනෙක් මැරෙනවා කෙලෙස් රහිතව කෙලෙස් නැති කරල සකලක් ලේෂන් ප්‍රහාණය කරලා මැරෙනෝ ඇත්තටම කියනනම් ඒකරි කිය මැරෙනෝ කියල නෙවෙයි පිරිනුවන් පානෝ කියල එහෙම කෙනාට මොකද වෙන්නේ එහෙම කෙනා නැවත උපදින්නේ නෑ එතකට මැරෙන අය ආය උපදින්නේ මොකක් නිසාද කෙලෙස් තියන නිසා කෙලෙස්තියන හින්දා ද ඒ කෙලෙස්තියන සමහර අය උපදිනවා දිව්‍යලෝක මනුෂසලෝක වැනි සුගතිවල තව සමහරෙක් උපදිනවා අපායි නද සතරාපායි දුගතිවල එතකොට දැන් සුගතියේ උපදින්නේ මොනෝකරාමද පින් කරාම නේද දගතිය උපදින්නේ පව්කරාම එදට සුගතිය උපදින්නට හේතුන පින තුළයි දුගතිය උපදින්නට හේතු වෙන පවතුළයි තියන සමාන දෙයක් තිය නොම කද්දේ. දිගතියෙන් උපදින්න මොකක් නිසාද කිලවක් කිවන මද උපදින්න හේතු උපදි හේ කෙලෙස් සහිතවීම නේද. කලෙස් නිසා උපදින්න කෙල කිවනි කෙලෙස් සහිතව මැරෙනවනම් කවුරු හරි කෙනෙක් එයාට මුහුණ දෙන්න වෙන ආවේනික විපාකය තමයිම කදද නැවත උපදිනක ද එහෙම උපදිනෙක් කෙනා දිව්‍යලෝක යන්නේ පින් නිසා අපාය යන්නේ පවු නිසා එතුර පිනයි පවයි දෙකේම සැඟවී තියෙන දේීමකත් කෙලෙස් නේද කෙලෙස් ඒ ඇනම කදද පින්ගල්ල නිවාන්දකින්න බෑ කියෙනෙකට හිතන්න පුළ අපරාධි කර ගත පින් කටික කියලා නේද හැබැයි ඒයි ඇත්ත ඒයි අථාර්ථය ඒ කියන්නේ පින කියල කියන්නේ සංස්කාරයක් කොහමද කියන්නේ පං්ඥාබි සංකාරද පව කිය කියන්නත් සංස්කාරයක් අ්ඥාබි සංකාර ද සංකාර කිය කිය වචන තේරමකද සංකාර කියන වචනි තේරුම සකස්කරනවා කිය. සංස්කරණය ක නො කියන සකස් කරනවා. මොනවද සකස් කරන්නේ විපාක පිණිස කර්මයි සකස් කරන්න. එත විපාක පිණිස සකස් කරනු ලබන කර්මවලට කියනෝ සංස්කාර. එතුට එහෙම සංස්කාර ගොඩනැගිල තියෙනවනම් මොකද වෙනි සංකාර පච්චයා විඤ්ඥාණන්. විඤ්ඥා ංකේලිකන්ම කද එහෙම විපාග පිණිස කර්මසකසිලා තියෙන කට යට ගැලපෙන ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහළ වෙනවා එත ඒ සංස්කාරය පිනක් වෙන්නක් පුළුවන් පවක් වෙන්නක් පුළුවන් එතර පින පව දෙකම කරහම ඒ පිනට ඒ පවට ආවේනිික වූ ප්‍රතිසන්ධයක් නැවත උපතක් හැදෙන. නැත උපතක් හැදුනාම එකන ආපහු භවයක් අල්ල ගත්තානම මොකද දෙවෙන්නේ ඉපදුනාම මොක දෙවෙන්නේ ආයත් අයසට යනවා ආයත් ලෙඩ වෙනවා මැරෙනවා ඔය අතරේ අප්‍රියන් එක එකතු වෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වෙනවා කැම්මති දේවල් නොලැම්බෙනවා ඔය නිසා අඩාවැටනෝ වැලපෙනවා දුක්වෙනවා සෝකකරනවා හුල්ලනවා ඔයකූම දුක් විදින්න වෙන. නිසා ඉපදිච්ච නිසා නද. එතකොට අන්න එහෙනම් අපි මොකද කරන්න ඕන මේ උපදින එක දුකක්ය කියල තේරුන් අරගෙන උපත යලියලිත් සකස්කරන විදිහේ කර්ම හෙවත් සංස්කාර කරන එක රැස්කරන එක අවම කරගන්න වෑයම් කරන්න ඕන. ඒක තමයි, මේ දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතන් ඔබාප ගතයුතු වටිනාම ප්‍රයෝජනය වන්නේ. ඉතින් අන්න ඒකට ගැලපෙන සූත්‍රදේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සෝන සූත්‍රය මුල් කරගෙන අපට කියල දෙන්න. මෙ සූත්‍රදේශනාව සිද්ධ කරන කාලි බුදුහාමුදුරු වැඩ හිටියේ රජගහනුවර ඇ ඇතු දන්නවා සැවැත් නුවර කිය කිව් ගම අපි මක් කියෙන ුදු හාමුදුර වැඩි හිට පන්සලතමයි ජේත වනරණ රජගහනුවර කියල කිව්ග මතක් එමකන් වේලු වනාරා බිම්බිසාර රජ්ජුරුව හදල පූජාකරපු ශාසනී ඉතිහාසේ ප්‍රථම ආරාම පූජාව වේලුවන ආරම වේලු කියන්නේ උනගස්වලට වේලු කියැන උනගස්වලට උන්න කැලෑවක් තිබුණා ඒ කැලෑවේ උනගස් උනඳල ගොඩාක් ලේෙන්න්නු කූඩු හදල තිබ. එනිසා ඒකර කිව කලන්දක නිවාප කියලා. ඉති ලේනුන් විසින් කුඩු හදලති බිච්ච උන පඳුරු සහිත උන්න කැලෑවක බිම්බිසාර රජ්ජුරෝ විසින් තනවා බුදුරජාණන් වහන්සේ වෙත පූජාකරන ලද පන්සල තමයි රජගහනුවර වේලුවනාරම්. මෙන්න මේ කියන වේලුවනාරාමේ බුදු හාමුදුරු වැඩඉන්නකුට දවසක් සෝන කියල ගෘහපතියෙක් කාව ගෘහපතිය කියන්නේ කවුද ගෘහපතිය කියන්නේ ගෙදර ප්‍රධානය සාමාන්‍ය එදාකාල ඉඳලාම ගෙදරක ප්‍රධානය හැටියට හඳුරුවන්නේ කවුද අම්මද තාතද තා ගෙදර ප්‍රධානිය තාත්ත ප්‍රධානය වනාට අම්ම තමයි ගෙදර පාලනය කරන්නේ. ඒ නිසා අම්මට කියනව නමක්මකද ගෘහණිය කියල ගෙදර පාලනය කරන්නේ ගෘහණය ගෙදර අයිතිය තාත්තර තිබුණට පාලන බලදන්න අම්මට. ඕක තේරණ විදිර කියන්නද. ගෙවල් වල ඉන්න තාත්තල කියන්නේ හරියට විදායක බලතල නැති ජනාධිපති වගේ. ගොඩගල්ල ේම තමා නේද අම්ම කියන්නේ විධායක බලතල සහිත අගම ඇති වගේ ඇමර තියන ොඩක් පවස ඉතින් කෙසේ වෙතත් ගෘහපති කියල කියන්නේ ගෙදරක ප්‍රධානය ති මේ සෝන කියන ගෙදරක ප්‍රධානයා ගෘහපතියා දැවසක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න දෙකක් ෙව්වා ප්‍රශ්න දෙක තම මම මාතෘකාවශයෙන් කිව්ේ කෝනුකු භන්තයේ හේතුකෝ පච්චයෝ ඒන මිදේකච්චයේ සත්තා දෙ හේව දම්මේ නෝ පරිනි්බායන්තය බවත් ගෞතමයන් වහන්ස බුදුපාණන් වහන්ස මොකද හේතුව කෝ හේතු කෝ පච්චය ොමකද කාරණාව ඒන මිදේ කච්චේ සත්තා මෙ ලෝකෙ ජීවත්වෙන සමහර සත්වයෝ නෝ පරිනිබ්බායන්ති දිිට්ටේවදම් මේ නෝ පරිනිබ්බායන්ති මෙලොවදීම පිරිනිවන් පාන්න නෑ. මෙලොවදීම පිරිනිවන් පානෙ නෑ. ඒෙන මිදේකච්චයේ සත්තා දිට්ටේව දම්ම පරිනිබ්බායන්ති එවනාට සමහර සත්තු යොයි නෝ මෙලොවදීම පිරිනිවන් පාන්. එතකොට තව විදිහකින් කිව්වොත් මේ ලෝකෙ සමහරින්ව නිකම්ම මැරෙන? ඒවාගේ තව පිරිසක්න්නවා පිරිනිවන් පාන. තවත් විදික රෝකකිව මේ ලෝකයේ ඉන්න සමහරු මෙලොවදීම කෙලෙස් නැති කරන්නේ නෑ නමුත් සමහරයි නෝ මෙලොවද කෙලෙස් නැති කරනවා. එතකොට කොහොම ඒක වෙන්නේ. සමහරු කොහොමද මෙලෝදීම කෙලෙස් නැති කරන්නේ. සමහරු කොහොමද මෙලොවදීම කෙලෙස් නැති නොකර ඉන්න කියන එක තමයි ඇහුවේ අන්න සඳහා තමයි පින්වාත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්න එතකොට දැන් මෙලොවදීම පිරිනිවන් පාන්නේ නැතිව මැරෙන අය මංකිව නිකම්ම මැරෙනවා කියලා හෙම නැත්ත එන්න බලාගෙන යන අය නේද එතවරට මෙලොවදීම පිරිනිවන් පානය කවුද නොයන්න යන අය නේද. එතට නුවන තියෙන කෙනෙක් ඔය ගමන් දෙකෙන්. මොන ගමනද තෝරගන්නේ. ඔවු නොේන ගමනයි තෝරගන්න. එන්න නැතිවෙේ ඉන්න ගමනයි තෝරගන්න. සමහරු එන්නේ නැතුවෙ ඉන්න තෝරගන්න ගමනේදී? මෙම කරනවා දැන් ඔය සමහරාචයම්මලහෙම ඉන්නවනකොඩක් පින්දහම් කරන නේද එතකොට අපි ඇගීමට ලක්කරනකොට ඒ කරන ක්‍රියාව ඇගීමකට ලක්කරනකොට අනේපුතේ මගේ නංඔයි මහලොකු බලාපොරොත්තුනෑ මේ ඉන්න ටික දවසේ දනත්්දීල පිනක් කරගෙන යන තැනකට වැඩක් කරගන්නක මගේ බලාපොරොත්තුව කලික නේද ඒක මොන වගේ ගම නද්ද එන්න තියන ගමනක්ද නොයන ගමනක්ද එන්න ති යන තැනකට වැඩක් කර ගන්නවා කියන්නේමු කද. ආපහෝ යන්න තැනක් කතාගන්නෝගේ නේද ආ යන්න තැන කතාගත්ත උත්මකතියි. ආයි තිපදීලා වයිසටග හිල්ලා මැරිීලා ලෙඩ වෙලා ඔොක්කොම දුක්කන්දරාාවවිදීන්න වෙනවා. එතකොට ඇයි කෙනෙක් නැවත නැවත? ඒ විදිහට මේ භවයට එන විදිහේ කර්ම රැස් කරන්නේ මොකක් නිසාද අවිද්‍යාව නිසා නේද එකඇන යම් තැනකට ගිහාම දුක් විඳින්න වෙනවායි කියල දන්නවනම් කවරු හරි නුවන තියන කෙනෙක් එතින්ට ඇයිද ඇන්න අපි දන්න පහනක් පත්තු කරලා තියනවා නේද නුවන තියෙන කෙනෙක් දන්න පහන දැල් ලූත් පිච්චි නෝ කියල එතකට යාය කල්ලන්නේ පොඩි ළමයි සමරට දන්නේ න්න ඇති හි මොකද කරන්න ම කල්ල න න අන්න එම අල්ලු හම පිච්චිලයනවා එතට සමහාරුන්ගේ භවගමන හරියට පොඩි ළමයෙකුගේ හිත වගේ ඇයිඒ එයාට මේ භවගමනෙහි දුක තේරීල නෑ ඒම තේරෙන් නැති නිසායා වඩාත්ම ප්‍රිය කරන්න මොකරද නැවත නැවත භවයට එන්න නැවත නැවත උපත සකස් කරන්න එහ නම් අපි ඒ පොඩි ළම එකකි චින්තනයෙන් බැහැර වෙලා සසරට එන එක මහදුකක්. මේ සසර භවගමන ඇතිවීම තුළ, තමයි සියලු දුක් විඳින්න වෙන්නේ කියලා තේරුම් අරගෙන නැවත නොයෙන්න විදියට ේද. නැවත නොයන්න විදිට ගමන සකස් කරගන්න වෑයම් කිරීම කළේතු වෙනවා. එතකොට, අන්න ඒ සඳහාම කද කරන්න ඕන සංස්කාර ගොඩනගන්න හොඳ නෑ එ ඇතු බණ අහන අය නිසා නිතර අහ ඇති ඕන තරන් කොහොමට සංස්කාරයක් ගොඩ නැගන්නේ කියලා පින්වත්න්නේ ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා ඒ තමයි මේ ලෝකයේ තියෙනවා පව් කියල දේවල් තියෙනවා ඒවාගේම අකුසල් කියල දීවල් තියෙනවා. එහම නත කෙලෙස් අකුසල් දෙකම එකයි කෙලෙස් අකුසල් කියල ජාතියක් තියන පවු කියල ජාතියක් තියෙනවා. හිතක කෙලෙස් තිබ්බාට අකුසල් තිබ්බාට පවසිද්ධ වෙන්නේ නෑ ද මට කියන මේ බනාහන මේ මොහොතේ ඔබේ හිතේ අකුසල් තියනවද නැද්ද මේ බණහන වෙලාවෙ අකුසල් තියනවද නැද්ද කෙනෙක් ඉහිතෙන්න්න පුළ නෑස්වාමින් වහන්සේ අකුසලයන් නෑම හිතේ කියලා එහ මොනොත් ඉතින් ම මේ බණ කියන රහතන් වහන්සේල ටිකකට අපි හැම දෙනාගම හිතේ අකුසල් තියනවා කොහෙද තියන්නේ යට ගැහිලා තුනී වෙලා තැම් පත් වෙලා එහෙම තියෙන අකුසල් වවෙලට කියන අනුසයලේශ කියලා අපේ හිතේ කෙලෙස් ක්‍රියාන්මක වන අදී ස්ටීජස් තියන තුන අනුසය පරියුට්ටාන වීතික්්‍රමකෙල්. අනුසය අවස්ථාව විහිතේ කෙ තිබ කියලා අපට පවසිදධි න්නේ. දැන් වගේ දැන් කෙස් තිබ කිය අපිට පවුසිද් න නැි බනාහන වෙලා බණ කියන වෙලාව එනිසා අපට පවසිද්ධ වෙන්නේ. කොහොමද කලේෂයක් අකුසලයක් පවක් වෙන්නේ පවක් වෙන්නේ ක්‍රියාත්මක භාවේයට පත් කරනකොට මෙ සිටවිල්ල ක්‍රියාත්මක කරනකොට නමයි මේ පවක්වෙෙන් සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා තුනක් මකද ක්‍රමවේද තුන සිතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් එයට පස්සේ වචනයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කයින් ක්‍රියාත්මක කරන්න පුළුවන් සිතකාය වචනය කියන තුන් දොරින් ක්‍රියාත්මක වෙන කොට තමයි පව් බවට පත්තෙන් අකුසල් නරක විදියට ක්‍රියාත්ම කන කොට තමයි අකුසලය පවක් බවට පත්තෙන් දැන් අපේ හිතේ කින්දාලා බැහැල තියෙන අකුසල මූල තුනක් තියෙනවා ඒ තමයි ලෝභදවේශමෝහ ලෝභ දවේශ මූහ මේ වෙලාවෙ අපේ හිට තියෙනවා නමුත් මේ වෙලාවෙ තිබ කියල පවසිද්ධ වෙන්නේ නෑ ඔහොම තියෙද්දී දැන්හිතමු කාට හරි කෙනෙකුට ඇහැට රූපයක් පේනෝ මකදද පේන රූපය අපිතුේ දැහැත්වට්ටිය පේනවා දැහැත්වට්ටිය පෙනිලා බුලත්ගන්න ආස කෙනෙකුට ආසාවක් ඇැතිවෙනවා. අනේ හාමුදුරබණන් පසි ැත්වටි රගෙන යඉදන්න මට මේක ගන්න පුළුවන්නන් හොඳයි කියන ඔන්න ආසාවක් ඇැතිවෙනවා නේද? බනහන්න ගමනීම හිතින් ප්ලෑන් කරන බණ යුරුණාව වටිය කොම ගෙනන්න කියලා නේද අන්න මනෝ කරම ති ඉතිං ඒක ගැන තමයි හිත හිතා ඉන්නේ. නේද. ඊට පස්සේ ආපහු දැව හොම හිතින් කොහොමරි මේක ගන්නවා කියක හිතාගෙන ඉදලා බණ යුරුණාට පස්සගෙන මන් තමයි දැත් අටිය ගෙනාවේ කියල බොරුවකුත් කියවා නේද. අන්න වච්චි කර්ම වචනය කරවා. එහම කියලලා නිත් අට ඒත්තු ගන්න ඔල ම ගෙනාව කෙළේ යනකුට අරගෙන නඔබ දැහැත්වටිය එතොරම කද අන්න කාය කරමය දැමකදනයා දැහැත්වට්ටිය නැමති රූපය මුල් කරගෙන සිතිනුයි කයිනුයි වචනයන තුන් දොරින්ම පව්කර. අන්න තකොට තමයි පව් සිද්ධවෙන්. එතකොට දැන්මංකවනේ හිටන්ම් ප්ලෑන් කරන අවස්ථාවක ඒකර කියන පරියුට්ටාන කියලා අ නිදාගෙන තියෙන කෙලෙස් හිත ඇතුළි කැකෑරවිින් ඇැගී සිටි නවස්ථාව පරියුට්ටාන් එතකොට පවසිද්ධේර ඉතින් දැන් ඔන්න හිතන්න ඔහොම සැලසුම් කරගර හිතින් හිත හිත වෙන්න වෙලාවේ අද බණට මම කියන්නෙම දැහැත් හොරකං කිරීමේ ආදී නෝගය එතකොරමකද වෙන්න ඇර හොර හිත නවති අයු බෑ එහමකරුද්ද මට මාව විදවන්න වෙනවා කියලා හොරකංකරන හිට ඉතින් නවතින නැවතලා ඉදර යනවා දැන් යාට පවුසිද්ධ වුණාද නැද්ද. වටටි අරංගේ නෑ වටි අයිතිී කියල බොරකිව්වෙත් නෑ. දැන් යාට පවසිද්ධ වුණාද නැද්ද. සිද්ධ වුණ මොනව පවද සිද්ධ වුණේ සිතිං වෙච්ච පවසිද්ධ වුණ මනෝකර්මය වුණ මනෝකර්මය වන අවස්ථාවේදී කැන පරියුට්හාන කෙලෙස් ඒවා. එතකොට පවසිද්ධේවා. පරියුට්හාාන කෙලෙස් අවස්ථාව පවසිද්ධ වනා ඊළඟ අවස්ථාව වීතික්කම අවස්ථාව වීතික්කම කියනෙ කයිනුයි වචනින් ව කෙලෙස් පිට කරන අවස්ථාව අ වචනින් බොරු කියන අවස්ථාව කයින් හොරකන් කරන අවස්ථාව වීතික්කව අන්න පවසිද්ධය එහනම්ම කද වෙන්නේ අපි ඔන්න ඔය කියන සිතිං කයින් වචනෙන් කරන පව්හෝ පිින් පදනම් කරගෙන තමයි සුගතියේ සහ දුගතිය අනෙක තීරණය වෙන්නේ අ ඒවාට පදනම් වෙච්ච අනුසය කෙලෙස්තේ නවනි ඒ අනුසය කෙෙස්ති හිද තමයි උපදින එක තීරණයවේ. ඩං කියයන්න මෙහෙම කවුරු හරි පුං්චිමලමේ ඉපදිච්ච ගම පොඩි දරුවේ. එයාගේ හිතේ කෙලෙස්තිය නොවද නැද්ද. ඉපදිච්ච ගම පොඩි දඩුව එක හිතේ කෙස්තිය නොද නැද. කෙනෙකොට හිතේන නෑ කියලා. හැබයි ඇයි ඒළමේ ඉපතුනි ඉපදුනේ මොකක් නිසාත් ඉපදුනේම කෙස් තියනද තම නේද දැන් එයාගේ හිතේ කෙස් තිබේ නැත්තන් ය උපදින්න ඇත පොඩිලමයෙක් වෙලා හරි ඉපදුනේ හිත තුළ කෙලෙස් තියන නිසා හැබ එයා ගෙහිතේති නර අනුසය මට්ට මේ කලෙස් එහෙම කෙස් තිබ්බා කියලේ යාට පව්සිද්ධ වෙන්නේ ේයාටික් ලොකු වෙලා යමක්කමක් තේර බේරුම් කරගන්න හැකියාව ලැබුණු වෙලා වෙදි අන්න එයා ඇලෙන්න්න ගැටෙන්නේ යන වනම් මගේ මගේ කියලා අල්ලගන්න යනන අන්නේ වෙලාවිදලා එයාග හිතත් අ කෙලෙස් ඇවිස්සලා පව් බවට මනෝකර්ම බවට වචී කර්ම බවට කායකර්ම බවට පත් වෙලා කර්ම රැස්වීම සිද්ධේරුම් එතකොට පෙන්වත්න්නේ ඔය අනුව බැලුවත් අපිට බහතේරෙන වයේ ඉඳලා අපි කර්ම රැස් කරලා ඇදද නැද්ද කර්ම රැස් කරලා ඇති. දැන් ඔය හැම කර්මයකම විපාකදායේ උපතක් එම නැත්තං ඔය හැම කර්මයක්ම ප්‍රතිසන්ධි විඤ්ඥානයක් සකස් කරල ඇද නැද්ද තියනෝ. එත ඔය හැම්ම උපතකටම යන්න ගියොත් අප සසර දෙක්වෙයිද නැද්ද දෙක්වනෝ ඒ? ඒ නම් කරන්න තියෙන් මොකක්ද අපි සසර ගමන් කරන්නට අවශ්‍යක කරන ඕන තරන් කර්ම දැන් රැස් කරගෙන තින්. ඒ නිසා ඒ කර්මවල විපාග විදියට උපදින්න මැරෙන් කිියුත් ආය දුක්කිින් ඉන්න වෙනවානේ. ඒ නිසාමකද කරන්නට ඕන වෑයම් කරල උත්සාහ කරලා කර්මය නිරෝධහයට පත් කරන්න පුළුවන්ගෙන කර්මේක්ෂය කරන්න පුළුවන් පත්තත්ත්වයට පත්වෙන්න. නැවත උපදින්නේ නැතිවෙන විදිහේ අවසංගමනක් ගන්න පිරිනිවන් පා න අවශ්‍ය වෙන විදිහට හි තහදාගන්න නැත්තං දුක්විඳන්න වෙනවා. පිරිනිවන් පෑම් තියෙනෝ දෙකක් මකද පිරිනිවන් පෑම් දෙක පළවෙනි පිරිනිවන් පෑම තමයි ක්ලේෂ පරිනිර්වාණය දෙක තමයි ස්කන්හ පරිනිර්වාණය පරිනිර්වාණයයි ස්කන්ද පරිනිර්වාණය ලේෂ පරිනිර්වාණය කියන්නම කදද කෙලෙස් පිරිනිවම පරි කියල කියන සම්පූර්ණ හාත් පසින්ම කියන එක නිර්වාණ කියල කියන්නේ තෘෂ්නාව නැති කරල දැමීම කියන එක සිත තුළ හටගන්න සකළවිද තෘෂ්ණාවන් ක්ලේෂ ධර්මයන් නැතිගරි දැමීම තමයි පරිනිර්වාණය කියන එතකොට සිතේ හට ගනු ලබන සියලු ජාතියේ කෙලෙස් සහමුලින්මසිඳ දැමීම නිවාදැමීම තමයි ක්ලේෂ පරිනිර්වාණ කිය දෙවන එක තම ස්කන්ධ පරිනිර්වාන් ස්කන්ධ පරිනිර්වාණය කියනම කද ඒ තමයි මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දයෙන් සැදුම්ලත් සත්වයා රූපස්කන්දයෙන්ෙන් වෙල ්ඥ එම නැත්ත නාමස්කන්දයේ බෙදිල යන එක කන්ධා නම් බේදෝ කියපු විදිහයට සාමාන්‍යෙන් අපි හැමතැනම පාවි්ිකන මරණයට පත්වෙනක් ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ රහතන් වහන්සේ නමත් ජීවිතයෙන් සමුගැනීම එතකොට ක්ලේෂ පරිනිර්වාණය කියන්නේ ප්‍රථක් ජනයෙක් කෙලෙසුන්ගෙන් සමුගැනී ප්‍රථක්ජනයේ කෙලෙසුන්ගෙන් සමුගැනීම ක්්‍රේෂපරිනිර්වාණය කියනවා එතකට කෙලෙසුන්ගෙන් සමුගත්තෙක් ෙන ප්‍රතාා්්‍යනයක් නෙවේ එය කවුද යාරය යුත්ත මේ කෙම නැත්තන් රහතන් වහන්සේ නම රහතන් වහන්සේ ජීවිතයෙන් සමුගැනීම ස්කන්ධ පරිනිර්වාණය කලකය එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න වනම් කරන්න නොේ පරිනිර්වාණ දෙකමකද ක්ලේෂ පරිනිර්වාණය නද කෙලෙස් පිරිනිවන හෙවත් කෙලෙස් ඇතිවෙන එක නවත්ත ගන්නේ ඒක වෙන්න කියලා දැන් අපි බලමු දැ මේ ජීවත් වෙන කොට මේ සමාජ ජීවත්වෙන කොට තමයි මේ කෙලෙ සැතිවීම වෙන්නේ පෙන්වත්නේ අපි හැම දෙනාම මේ ලෝක ජීවත්වෙන සත්වයෝ ජීවත් වෙන අයි කියල කියන්න මොකක්ද කියන්න බලන් දැ අම්මා වුරුදු අසුවක් ජීවත් වඋුණන් කියන්න බල මොකදද ජීවත් වෙනවා කියල කියන්න ට ගැයිස්වාමීන් වහන්ස වෙහෙසිල මාන්සි වෙලා ඉගෙන ගන්න එක ඊට බසි රස්සාවක් කරන එක ද කණබොන එක අඳන පලදින එක දරුමුණපුුරන්න එක සතුරින් ක තමයි ජීවත්තෙන එක කලෙකන් ඇත්ත ඒ කත් ජීවත අන්තර් ගතයි ඉට වැඩිය ගැඹුරින් කල්පනා කළ බැලුවූ ජීවත්වෙනවා කියන්නේ කාරණ හයක් කරන එක මකද කාරණා හය ඒ තමයි ඇහැට පේන රූප බලනය එක. කනට ඇහෙන ශබ්දහන එක. නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන එක. දිවට දැනන රස විදින එක. කයට දැනන ස්පර්ශවිදින එක හිට පස්ේ හිතට එන සිතුවෙලි හිත හිතායින්න එක න. දැ ඔයින් තොරව කාරවත් ජීවතෙන ොලක්. බෑ. ජීවත්වෙනවා යනු තවිදියකින් කියනවා නං. ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කිරීමයි නේද. එතකොට මේ ලෝකයට ආපු හැමෝටම ඇහැකණනාසේ දිවශරීරය මනසකෙන ඉන්ද්‍රියන් තියෙනවනම් ඒවාට ගෝචර වෙන අරමුණ පරිහරණය කරන්න වෙනවා. ඇහැක් තියෙනවනම් රූප බලන්න වෙනමයි කණත්තියන වන ශද්දැහෙනවාමයි නාහයත් තියන නම් ගඳ සුවද දැනෙන දිවත් තියනවන රස දැනවා නේද එක නවත්තන්න බෑ මෙන්න මේ කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණුමල් කරගෙන තමයි කෙලෙස් හටගන්. එහෙම කෙස් හටගත්ත හාම ඒ කෙලෙස් මුල් කරගෙන, ඒ අවසගත්තහාම තමයි පව් බවට පත් වෙල කර්ම සැකසිලා භවය නිර්මාණය වෙ. එහෙනම් ඒ භවයට යන එක නවත්තගන්න තියෙන තැන තමයි ක තැනද මෙන්න මේ ඉන්ද්‍රියන්ට ගෝචර අරමුණු පරිහරණය කරන තැන. එහිදී. නුවනින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ සෝනට මතක් කරනවා චක්කුවිං්්‍යයා රූපා, ඉට්ා, කන්තා, මනාපා, පියරූපා, කාමූප සංහිතා, රජනීයා කියල වචනටිකක්. සෝනට කියන සෝන මේ ලෝක තියෙන රූපයක්, රූප කියල ජාතියක්. ඒ රූප, චක්කු විඤ්ඥානයෙන් දැනගත යුතු ඇහැට ගූචර වෙන අරමුණු ඒ අරමුණු මොන වගේද ඉට්හා කන්තා පියරූපා කාමූප සංහිතා රජනීයා මනාපාදිවශෙන් සඳහන් කල්ල තියෙනවා ලක්ෂණ හයා ඒකේ ඔක්කෝගෙම සමස්තය ගත්තොත් සුබ අරමුණු කියන එකයි හොඳ අරමුණක් එනවා ඇහැට නම් හොඳ රූපයක් පේනම් අන්න ඒ හොඳ රූපයක් පෙනු නහම මිනිස්සු කරන වැඩ තියෙනවා. ඒ වැඩහමුවේ තමයි කෙලෙස් ඇවිස්වෙන්. දැන් මේ ටිකක් අවධානෙන් බිමසා බලන්ඩෝන අපිට ඇහැක් තියෙනවා. ඇහැ ඇසුරෙ හිතියනවා මකදද චක්කු විඤ්ඥාණය ඒ ඇහැට ගෝචර වෙනවා බාහිට සමාජයේ මකදද රූපයක් දැ ය තුන වෙනම තිබට වැඩ කරන්න මලමිනියයටත් ඇහැත් යෙනවානේ බායිර සමාජි රූප තියෙනවාන නේද මලමිනයට රූප පේ නෑන රූප දැනෙ නෑන හිත නැති නිසා. එතකට මෙතනදී විඤ්ඥානයයක් තියෙනවා හැබ විඤ්ඥානයේ තිබ්බත් වැඩ කරන්න නෑ ඒත්තුන ක්‍රියාකාරී කරන්න නම් එතුන එකතු වෙන්ඩෝ ටෝච්චකක් ගත්ත හම ටෝච්චකගේ බල්බ ගත්තියනවා බැට්‍රී සුතියනවා පි පසට හකන කෑල්ලත් යන ඔක්කම තිබ වැඩ ෑ. දොයිකොම එකතුවෙන් දෝ එක ල ස විච්චික ආන්න්ඩෝඩ. එතකොට තමයි ටෝචික පත්තුවේ. අන්නේ වගේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඥානයයි කියන කාරණ තුන එකතු කරන බලවේගේයට කියනවා මකක්කේලද. ස්පාර්ශය තින්නං සංගති පස්සු. මෙ තුන එකතුවීම තමයි ස්පර්ශය. එකතු වනවත් එක්කම මොකද වෙන්න ඇහැ රූපි දකිනෝ. පස්ස පච්චයා වේදනා කියපේද. එතුර කෞද රූපය දකින්නේ ඇහැ. පුහුතුන් කෙන හිවත් කෙස් සයිහිත ප්‍රතක් ජනය හිතන්නකෝ ද ඇහැරූප දකිනෝ කියලද. ෑ එයාදාගන්න ඇ කෞද මාව නේද. මම රූපය දකිනෝ මගේ දෙකට මයි දැක්කේ කියලා මමත් විං අල්ලනෝ ේද? මේක මේ බාහිරව වෙන ක්‍රියාකාරකමක්ය මේක යාාන්ත්‍රික ස්වභාවය වටහා ගත්ත නම් එතන ආත්ම දෘෂ්ටිය ඇති වෙන්න සක්කාා දිට තිකිර වෙන්නේෙ නෑ නමුත් ඒක දන්නේ නැති එක් කෙනා මේ රූපය මගේ ඇස් දෙකට දැක්කේ මමයි දකින්නේ ආදී වසින් මේ රූපය අල්ලගන්න. කොහොමද අල්ලගන්නේ ආකාර තුනකට මක දාකාර තුන තන්හා මාන දිිට්ටි. ඒවට කියන මං්‍යනා කියලා තන්හා කියල කියන මේක මගේ කියල අල්ලගන්න එකට ඒතන් මම ඒළඟට මේ තුළ තමයි මේ ඇහැ තුළ තමයි මේ චක්කු විඤ්ඥානය තුළ තමයි මම ඉන්නේ කියල හිතන එකට කියනවාමකදද මාන ඒ සූහ මස්මි ඒලට මේ ඔක්කම මටවන විදිහයට පාලනය කරන්න පුළුවන් කියලා හිත හැඟල අල්ලගන්නකට කියනවා ආත්මතෘෂ්ටයේ දිිට්ටි කියලා ඒ සෝමී අත්තා එතකොට රන්න අරකාරණා තුන්නම මොනාද ඇහැයි චක්කු විඤ්ඥානයයි රූපයයි ඔක්කොම අල්ලගන්න කොහොම දල්ලගන්නේ තන්හාමාන දිට්ටි වශේ. එහෙම අල්ලාගෙන එතකට දැන් එයාට දැන්හර රූපය පරිහරණය කරනවා මමත්වය මුල් කරගෙන්. දැන් ඔන්න, මේ කාරණාතුන් එකතු වුණා ස්පර්ෂිං ස්පර්ශයමුල් කරගෙන වේදනාවක් ඇති වුණ ඒ වේදනාව අරමුණනුව වෙනස් වෙනෝ දැන් දැක්ක රූපය ලස්සන නම් මොනවේදනාවත් ඇැතිවෙන්නේ සුකවේදන සැපවේදනාව නේද කැතරූපයක් දැක්කනම් දුක්කවේදනාව කැතත් ැති ලස්සනත් නැතිව සාමාන්‍ය තාලිකක් දැකන අදුක මසකු උපෙක්හා වේදනාව කැතෙනෝ. ය වේදනා හමුුවී ගොඩක් අය සාමාන්‍ය පපුහුදුන් කෙස් සහිතා අයමකද කර. සුකවේදනාවේ ඇලෙනවා දුකවේදනාවේ ගැටෙනවා උපේක් කාවේදනාවේ මුලාවෙනෝ. ඇලීමට කියන රාග ගැටීමට කියනවා ද මුලාවීමට කියනවා මෝහ එතවට මොකද වෙන්නන්න රාගදවේශමුවවා උසගන්න. දර යට ගැහිල තියෙන රාගදවේශමහ අර රූපය පදනම් කරගෙන රූපය මවත්තයෙන් අල්ලා ගැනීම පදනම් කරගෙන මොකද වෙන්නේ හවසගන්න. එකට මෙන්න මේ විදියට කෙලෙස් අවස්සාගෙන ඊට පස්සේ එයාමකද කරන්න අනුසේ කෙස් දැන්ුණන නැගිටිනවා නැගටලාට රූපෙන්යා දැන් රූපේ බැඳුනනේ ආශ්වාදයෙන් ලස්සන රූපයක් කියදා තන්හාාවෙන් බැඳුරනේ බැඳීලා ඒ රූපය ගැන හිතනවා ආසාවෙන් හිතනවා එහෙම හිතන එකට කියනවා ධර්මය අභි නන්දතිී කියලා අභි නන්දති ගෙන රූපෙන් සතුටුව වෙනෝයා සතුටු වෙනවා කියන වැඩේ කරන සිතින්ද කයින්ද වචනයද. සිතින් කරන වැඩ සිති කරන වැඩා. එතට දැන් තන්හාව මුල්වෙන විදියට හිතින් ඒ අරමුණ ගැනම හිත හිතා රූපය ආශ්වාදය ගැන හිතහිතා සතුටු වෙන්න සතුටු වෙන්න මෙයාට රැස්වෙනෝර්ම මොන කර්මද. මනෝකර්ම රැස් වෙනෝ. ඇයි හිත එක සතුටුවෙෙන් දැන් එයා සතුටුුවෙන් කලින් බැඳුුණ අල් ගත්ත ග්‍රහණය කර ගත රූපය ඊට පසිදදන් හිතේ සතුට වැඩිවුනහම සමහරු න්න හිතේ දියාගෙන ඉන්න අමාරු ඉටික සතුටු වැඩි වුණහම් නේද මොකද දෙකරන්න අනිත් අයට කියනෝ ෝකගේ අගේ කිය නොයකට ගෙන අභි වදධති කියලා අභි වදනය කර නෝක න්නේ මේ රූපය ගැන කියනෝ ලස්ස ඒම නැත්තන් ඒ රූපය තමන්ගේ කර ගැනීම පිණිස වචන කතා කරනවා ඒ රූපෙන් සතුට වෙලා ඒ රූපය තමන්ට ලබා ගන්න බොරු කියනෝ තමන්ට ඒ රූපය ලබා දෙන්නේ නැත්තං කවුරු හරි කෙනෙක් මොකද කරන්න එයාට ඒරෙහිව පරුසවච්චන කියනවා ඒම නැත්තං තමන්ට ඒ රූපය අහිමි වෙලා යනවනං මොකද කරන්නේ ඒ රූපයට විරුද්ධව කියේ ලං කියේනවා එයම න තියෙන න නේද තැන් තමන්ගේ හිතේ යම් කිසි බැඳීමක් රූපයට හටගත්තාම රූපයේ තමන්ට ලැබෙන්නේ නෑ කියල දැනගත් හමෙනක් කෙනෙකුට ලැබෙනන්නේ නවා කියලා දැනගත්හමද කරන්න. ඒ රූපයට විරුද්ධ කේ ලං කියේනවා. ඔබ පෙම් කරන ඔබේ කුමාරි මට දාදරේගේ ආධපයහි ලදීන අන්නකතම. නේද. ඒ වචීකර්ම වචී දුෂ්චරිතඇ බලන වචනය කර්ම රැස්වෙන හැටි අභිවදනය වෙනවා. ඊට පස්සෙමොක දෙ වෙන්නේ දැන් ඔයි විදිට බොරු කියලත් කොහොමරි ්‍රයිරල මේක ගන්න උත්සා කරල කරලා ගන්න බෑ. ඊට පස්ස මොකද කරන්නේන්න අජ්ජූසායත ඉට්හති මේ නිමක්න වනො මේකේ බැසගන්නවා මේකම මම කොහොමරි අරගන්නවා කියලා හිතනවා. අ රූපයම උපාධානය කරගෙන ඒ රූපය ලබාගැනීම පිණිස කායිකව වෙහසෙනවා කායිකව ක්‍රියාත්මක වෙනවා. එතකට හොඳ ක්‍රමට ලබාගන්නත් බලනවා නරක ක්‍රමට ලබා ගන්නත් බලන ක කරමට බගන්න දර් කැමැත ඇති විච රපයගෙන පැනල යනවා නේද එහෙම පැනල යන්න අවහිරතා ඇති වෙනව නමුක දෙකරන්නේ ධාර්මික ක්‍රමහේවා එහම පැනලයනෙක හොඳන අම්මට තාත්තට විරුද්ධෝ කරන්න හොඳන ඒහින්ද මේක ඉතින් අපි ලබපු කර්මය ලබාඋපන් හැටි කියල දෙන්න යනෝ පන්සල්. පංසාල් ගිහිල් ලිවර වෙලා මටටු කරල්ල පහම් පත්තු කරනවා. මෝටු කල මල් පූජ කරන මේ භවය නැත්තම් අපි බනාාත්ම රය එකතුවේ මු කියෙල් පන්සල්ලට හරිර යෙන මෝටු කරපු බහන් හිතන්නේ පාහම් මූටු කරාවගේ ලබනාත්මෙන් මූටුයි කියලා. ඉති අන්න ඒ වගේ පින් මත්න කාය කර්මවලට යන දැනඒ එක හොඳ කර්මයක් නේද පහම් පූජ කරපු එක දරක දෙය නෙවෙනිේ හැබැයි කඇත හිත නේද. ඉති අන්න ඒ වගේ කර්ම රැස් කරනවා දැම් බලන්න රූපයේ බැඳිල මෙයාම කත කලේ හිතිං හිතල කර්ම රැස් කළ වචනයෙන් කියලා කර්ම රැස් කලා කයින් කරලා කර්ම රැස් කලා. හොඳ වෙන්නත් තුළලා නර්ක වෙන්නත් පුළන්. එතකොට කර්ම රැස් කිරීමට අනුක රූපවම කදද වෙන්නේ. ඒ කර්මානු රූප පහු භාවය සැකසේල පහ උපතකට යන. නේද. ඇවයි විදිර කර්ම කොචර කරලා ඇදකල හිතන්නකු නේද. රූප බල බලස අපි එතකොට දවසකට කරන්නේ රූප බල බල ඉන්න විතද. නෑනේ? ශබ්දහසමින් අපි කොච්චර කර්ම රැස් කර ලැ්ද නේද ගඳ සුවඳ ආග්‍රාණය කරමින් රස බලමින් නේද කොච්චර කන්නගහිලා බැනල කර්ම රැස් කරෙන නැදල්ප කල්පනා කලවෙල නේද. අද නං හොටහදල තියනවා කියලා රස කර හිතතින් සතුටු වෙලාත් කර්ම රැස් කර ඇති. එබ හිට වැඩියර කර්ම බැනබැන රැස් කර ඇති මෙච්චර කියලත් කවදාවත් හදන්න ෑන කටට රහට කියලා නේද වචිකරම කොච්චරැස් කර ැද කන්න බැරි තැන පිගාන පොළුව ගහල් කොච්ච කරම ැස් කරල් ලද අන්න ඒවාගේ බලන් ඉපදිච්ච දවසිදල මොන්න තරන්නම් කර්ම ගොඩක් කර ඇත්ද ඉතින් මෙන්න මේ තත්වය අපි තේරුම් අනගෙනම කද කරන්න ඕන මේ විදිහහි කර්ම රැස්වෙන එක නවත්ත ගන්නවා එතට කර්ම රැස්වෙන ප්‍රධාන හේතුව තමයි අ අරමුණු ක්‍රියාත්මක වෙන දිහා බලල ඒ අරමුණ වල තන්හාවෙන් බැඳලා අභි නන්දති අභිවදති අජ්‍යෝ සාහිතිට්ටති කියිය විදිහට සිතින් කයින් වචනයෙන් කර්ම රැස් කරන්නයා එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න එහෙම කර්ම රැස් කරන අය මෙලෝදී පිරිනිවන් පාන්න නෑඒගන නිකම්ම නිකම් මැරෙනවා නේද ද මෙලවදී පිරිනිවන් පාන ආයමකද කරන්න කර්ම රැස්වෙන්න නැති වෙන්න විදිහට කටයුතු කරනවා කොහොම දේක කරන්න ඒ අඇත් ඇහැ කණනාසේ දිවිශරීරයේ මනස තියනවා නේද ඒ අයටත් රූප ශබද්ද ගන්දරස ස්පර්ශෂ ධර්මාදී අරමුණු පෙන නවා. රහතන් වන්සේලා තිය කනාාසාදී දරහතන් වහන්සේලට රූපාද පේනවන රහතන් වහසේ ඉසිල්ල දැනගන්න ඕනේ විඤ්ඥානවලි රහන් වහන්සේලා තුළත් ස්පර්ශය හටගන්නවන රහතන් වහන්සේලාටත් සුක දුක්ක උපෙක්හා වේදනා ඇති නොද නැද්ද වේදනත් ඇති වෙන රහතන් වවන්සේල රාතුනා කල වේදනා දැනෙ නැතිනෑ න්වහන්සේලාටත් වේදනා දැෙනවා හැබැයි රහතන් වහන්සේලා අවබෝධයට පත් ච්චායින ස්වභාවේ හොඳින් තේරුම් ගත්තායන ඒ නිසා උන්වහන්සේලා මේ සකලවිද අරමුණුවල යථාර්ථය දකිනෝ මොකද යථාර්ථය යතහාර්ථය වෙනම කක්වන්නේ අනිත්‍ය නේද යහාර්ථය තමයි අනිත්‍යය අනිත්‍යයක යනම ගත්ද. නිත්‍ය නොවන ස්වභාවේ එක විදිකට එක ලෙසකට පවතින්නේ නැති බව. මොකේද ඇැ කණනාසී දිවශරීරයයේ මනස කියන ඉද්‍රියන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්දරස පර්ශය ධර්ම කියන අරමුණු වල. ඒ අරමුණ විතර ධනිත්‍යය වෙන්නේ බාහිර අරමුණු විතර ධනිත්‍ය වෙෙන නෑ රූපය අනිත්‍යය වගේම රූපය පේන ඇහැත් අනිත්‍යයි ඒකත් ඇතිල නැතිවලේ නොම් ඒ ඇහැ සුරේ අනිත්‍ය වූ ඇහැසුරේ ක්‍රියාත්මක වෙන චක්කු විඤ්ඥානයත් අනිත්‍යයි එතකොට අනිත්‍ය වූ කාරණ තුනක් එකතු කරනු ලබන චක්කු සම්පස්සය අනිත්‍යයි ස්පාර්ශයත් අනිත්‍යයි ඒ චක්කු සම්පස්සය මුල් කරගෙන හටගනු ලබන වේදනාව පස්සපච්චයා සම්පස්ජවේදනා කියපු විදිහට වේදනාවත් අනිත්‍ය වේදනා තුනක් තියෙනවාන සුකවේදනා දුක්ක වේදනා උපක් වේදනා ක කියර තර එක වේදනාගේ එක වේදනාවට පරිවර්නය වනෝ කියන්නේ වේදනාාව ෙනස්ස නෝකය. නිතරම වේදනාව අනිත්‍ය වෙනවා. බුදු හාදුරු දක්ොල තියෙන කොමද වේදනා බුබ්බුලූපම වේදනාව කියන්නේ හරියට මොන වගේලුද. දිය බුබුලක් වගේ වතුර ගලකින් ගහවාමික ැරට බුබුලක් කටගන්න හටගත් සැනින් මොකද වෙන්නේ පුරර්ලය. වේදනාවත්තී වගේ නැ එතුර ඇතිවෙලා නැතිවෙලා යන වේදනාවක තන්හාවෙන් බැඳන්න හු දවේශයෙන් ගැටන හෝ හේතුවක් මෝහෙන් මුලා වෙන්න දෙයක් නෑ මෙනමී අනිත්‍ය දර්ශනය කවුරු හරි කෙනෙකුට වැටහෙනවනම් එයා ඒ වේදනාවන් මුල් කරගෙන තන්හා උපාධානයන්ට යන්න ඒ අරමුණු හිතට අරගන්න යන්නන්නේ නෑ එහෙම හිතට ගත්න්නේ නැත්තං එයා ඒ ගැන ආයයාය කෙලෙස් වැඩි වෙන විදිට හිතින් හිතන්න. අබිනන්දති කියන එක නාබිනන්දති. එයා එහම හිත හිත සතුටු වෙන්නේ නෑ. එතට හිත හිත සතුටු වෙන්නේ නැත්තං එයාට මනෝකර්ම රැස් වෙන්නේ නෑ. එට බස නාබිවදති. අභිවදති කිය එක එහෙම කියන්නේ නැතුවෙයින්නවා.ඒ අග කියන්නේ නැතුවෙයින්නවා. අගේ කියන්න නැත්තං එතන යාට වචීකර්ම, නා්‍යසාය තිට්ටතික විදිහට කින්දා බහින්න යන්නෑ ඒක තමංගි කරගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒම ක්‍රියාත්මක වෙන්නේ නැත්තං එයාට කායකර්ම රැස් වෙන්නේ ෑ එතකොට අර රූපමූල් කරගෙන සිතිංකයින් වචනයෙන් කර්ම රැස්වෙන්නේ නෑ කර්ම රැස්වෙනිි නෑ කියන්නේ එතනති යන්නේ සංකාර නිරෝධය සංස්කාර නිරුද්ධවීම සංස්කාර නිරුද්දු නාම මකද වෙන්නේ සංකාර නිරෝධා විඤ්ඥාන නිරුද. සංස්කාර නිරුද්ධ නාම ප්‍රතිසන්ධි ඤ්ඥානය නැවත උපතක් සකස් වෙන්නේ නැ. නැවත උපදක් සකස් වෙන විදිේ ප්‍රතිසන්ධි වි්ඥානයක් පහළ ව නැත්තං විඤ්ඥාන නිරෝධා භවනිරුද. නැවත පැවත්දං ඇති වෙන්නන්නේන භව සකසෙන්නේ නෑ. භවනිරෝධා ජාති නිරුදදු භව. නැවත පැවැත්මක් සකස්පුනේ නැත්නම් නැවත උපදන්න. ජාති නිරෝධයහ සිද්ධේන. ඉපදුන් නැත්තං. ඉපදුනේ නැත්තං වයසට යන්නෙත් නෑ ලෙඩවෙන්නෙත් නෑ මැරෙන්න්නේෙත් නෑ. ඔය මොකක්කාත් නෑ උපන්දින සමරන්නෙත් නෑ නද. ඉපදුනේ නැත්තං. එතකොට උපත නැති තැන තියන සැපත තමයි කුමක්ද නිවන. ඒ නිවන, වන් සපලැබේවා කිවකම සාදුකිව්වට ලබන්නෙ න නේද ඒක ලබාගත යුතු අනුපිළිවෙල්ල ක්‍රමය තමයි බුදු හාමුදුරුව මිස්සෝන සූත්‍රයේද බොහම ලස්සනට විග්‍රහ කරල තියෙන් ඒ නිසා අරමුණු හමයි කෙලෙස් ඇවිසෙනක නවත්ත ගන්න නම් සෑ අරමුණක්ම විපස්සනා කරන්න විපස්සනා කරන්නවා කියන්නම කදද ත්‍රීලක්ෂණය දකිනක අනිතේ දුකකා නත්ව වශය ත්‍රිලක්ෂය දකි. ලක්ෂණය දකින තරමට එයාට ඇලන්න තැන නොවැලින්න පුළුවන් ගැටෙන තැන නොගැටඉන්න පුළුවන් මුලාවෙන තැන නොමුලාවෙන්න පුළුවන්. එතකට ඇලීම් ගැටී මුලාවීම් නැති සිතක, රාගදවේශමූහ ඇතිවෙ නෑ. රාගදවේශමූහ නැතිසිතක කර්ම සැකසෙක් නෑ. කර්ම සැකසේ නැතිසිතක් නැවත භාවයකට යන්නේ නෑ. ඒ නැවත භ ආපහු භවයකට යන්නේ නෑ කියයන්නේ මකක්ද. යන්නම යන කෙනෙක් බවට පත්වෙනවා එන්න යන කෙනෙක් නැවේඒ නිසා බෞද්ධ ජීවිතයක් ලබා ගත්ත ඔබ අපගේ පරම වගකීම යුත්තේ නැවත නැවත මේ ගොරබිරම් සසරට එන ස්වභාවේ ජීවිත කෙලවර කිරීමක් නැවෙයි යනවනම් යන්න කොහොමද නො එන්න යන් අන්න ඒ නො එන්න යන ගමන ඔබ අප හැම දෙනාටම ඉක්මන් භාවයකදීම යාමට වාසනාව උදාවේවා කියලා අපිත සිතෙන් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හා චුබුම් මට්හා දේවා නාගා මහිද්දිිකා ප්ඥන්තන් අනමු දෙත්වා චිරංරක් හන්තු සාාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුත්වන් සදා ධර්මශ්‍රවනානි සන්සයෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා. සාමානින් බණ වුරුනාට පස්සිමම් පොඩි රිිවිෂන් එකක් දෙනවා. අද කල්වෙේලා ගතවේච නිසා මම ඒ කරන්නහැ. සංයුක්ත නිකායේ සලායදන සංයුක්තයහි සඳහන් වෙන සෝන සූත්‍රදේශනාව බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේල්ුවනාරාමය වැඩයින් දෙෙද්දී. සෝන ගෘහපතියාමොල් කරගෙන සිදුකළ දේශනාවයි. ඔබට කියල දුන්නේ මේ ලෝකයේ මිනිස්සු සත්වයෝ සමහරු පිරිනිවන් පානනෑ සමහරු පිරිනිවන් පානව යට හේතුවමොකද්ද කියලා අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දී පිළිතුරු තමයි මේ සූත්‍රයේ අදහස් සඳහන් වෙලා තියෙන පිරිනිවන් පාන්නේ කෙලෙස් නැති කරලා ජීවිතයට සමුදෙන අයල් නිකම්ම නිකම් මැරෙන කෙස් සහිතව මැරෙන අය දුර්ලබ ධර්ම දායා දෙයක් ලබාගෙන තියෙන මොහොතක කෙලෙස් යම්මටමකට හෝ අඩුකරගෙන මැරෙන්න්නට තරම් අපි භාග්‍යවන්ත වුණු අපි මේ ධර්මයෙන් නියම ප්‍රයෝජන ගත්ත පිරිසක් බවට පත්ති නවා. ඒ නිසා කෙලෙස් සිතක ඇතිවන්නේ කෙසේද කියන එක හොඳ විමසා වටහාගෙන සෑම අරමුණක්ම ත්‍රිලක්ෂණයහිලා දකිමින් බලමින් අනිත්ඒ දුක් අනත්්‍ය කියන ක්‍රමයට අවබෝධ කරගෙන ඇ එන ැන නොවැලී ැටෙන තැන නොගැටි මුලාවෙෙන තැන නොමුලාව වාසය කරන්න ඔබවැෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැමදිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වීවා කියීලීත සිතිින් ප්‍රාර්ථනා කර නොම්. හැමදිනාටම තෙරුවන් සරණයි. දේශකයෝ නිප්පාඩන්